පොදුවේ ශ්‍රී ලංකා යුද හමුදාව ගොන්නමුදා නායකමුදාව ගත්තොත් මේ විශාල සංඛ්‍යාවක් 9කින් 19න් පස්සේ බැඳිච්ච ඇති තම හමුදාවල ඉන්නවා. ඔවුන්ට ඒ අත්දැකීම ලබා දෙන්න තමයි මෙවැනි අභ්‍යාසයන් සිදු කරන්නේ. පෙර කරපු අභ්‍යාස 8ට වඩා වෙනස් වෙන්නේ මෙතනදී සිදු කරන ලද ක්‍රියාන්විතයේ අවසාන ප්‍රතිඵලයට අමතරව අපි බස්නාහිර පළාතෙත් එහෙම නැත්නම් නැගිනර පළාතෙත් උතුරු වයම් පළාතේ සිදු කරන ලද්දා වූ ඒ ක්‍රියාන්විතවලදී ලබාගත් අභ්‍යාසයන් තමයි වැදගත් වෙන්නේ. ඔවුන් කැලෑතුන සටන් ක්‍රම ගැන ප්‍රතිස්ථාවාදී සටන් ක්‍රම ගැන කරපු විමර්ශන සහ ඒ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා ඉදිරියේ අපේ රටට තර්ජනයක් ඇති වුවොත් ඒ සඳහා සූදානම් වෙනවා. එම නිසා මේ 9 වෙනි වර්ෂයේදී කරලද ක්‍රියාන්විතය වෙනස් ආකාරයක් ගන්නවා. මෙතනදී පෙනුන නැතුණාට ඒ මාසයක් තුළ කරපු ක්‍රියාන්විතවලදී අනිවාර්යයෙන්ම මේ යම් රටවල ඇති වෙන තර්ජන බැලුවම CBR ත්‍රිට් එකක් එහෙම නැත්නම් විෂ වායු වලින් ප්‍රහාරයක් ඇති වෙන්නට පුළුවන්. ඒ සඳහා යුද හමුදාවේ නිලධාරී සිසුන්ලා පුහුණු කරන්නත් එහෙම කණ්ඩායම්ට එහෙම අවස්ථාවක් ඇති වුණොත් ක්‍රියාකාරී ආකාරය ගැන පුහුණු කරන්න තමයි මේ අවස්ථාව යොදාගත්තේ. මේට අමතරව කුඩා ප්‍රමාණයේ අපි අභ්‍යාස සිදු කරනවා ඔවුන් සමග වෙනමත්. මේ විතරක් මේ වසරට කරන ප්‍රමාණයේ මාස්පතා සතිපතා සමහර අවස්ථාවද අපි පුහුණු කරතු ඒ පිළිබඳව කරනවා. ඔබතුමාලා දකින්නේ මේ කරන දේ පමණයි. නමුත් විශේෂයෙන්ම මුළුතුරු දිස්ත්‍රික්කය තුලත් කිලිනොච්චි දිස්ත්‍රික්කය තුලත් අපි මේ පුහුණුවීම් කරනවා. ඒ අභ්‍යාසයේ දියකාව නෙමෙයි. නමුත් දිනපතා කමාන්ඩර් සබ් රෙජිමේන්තු පාවර් රෙජිමේන්තු ඔවුන්ට ආවේනික අපේ ආරක්ෂාව සලසා ගන්න අවශ්‍ය කරන කටයුතු සඳහා ක්‍රියාන්විතත් කරන පුහුණුවීමුත් කරනවා. අනිවාර්යයෙන් මේක සිදු කරනවා. නමුත් ඒක මේ වගේ වෙන්නුම් කරමින් කරන දෙයක් නෙමෙයි.